සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය පාඩම එන නූතන ජාතික රාජ්‍යක ප්‍රධාන අංග පිළිබඳව. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. නූතන ජාතික රාජ්‍යක ප්‍රධාන අංග හතරක් තියෙනවා. ඒ තමයි මිශ්‍ර දේශ සීමාව, ජාතික පදනම, ආණ්ඩුව, ස්වාධිපත්‍ය කියලා. අපි පැරණි නිර්දේශයත් මේක අධ්‍යයනය කරේ භූමිය, ජනගහනය, ආණ්ඩුව ස්වාධිපත්‍ය කියලා. එතෙන්දී අපි මිශ්‍ර දේශ සීමාව වෙනුවට භූමිය කියලා භාවිතා කරේ, ජාතික පදනම වෙනුවට ජනගහනය කියලා භාවිතා කරේ. ඒ අනුව නිර්දේශයේ අපි අධ්‍යයනය කරන්නේ මිශ්‍ර දේශ සීමාව, ජාතික පදනම, ආණ්ඩුව ස්වාධිපත්‍ය කියලා. අපි මුලින්ම කතා කරමු මිශ්‍ර දේශ සීමාව ගැන. සෑම රාජ්‍යයකටම වෙන් වන නිශ්චිත දේශ සීමාවක් පවතිනවා. එය රාජ්‍ය අනෙක් රාජ්‍යයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක්. ඒ අනුව රාජ්‍යයකට ගොඩබිම් ප්‍රදේශයක්, මුහුදු ප්‍රදේශයක්, ඊට අභ්‍යවකාශයක් තියෙන්න පුළුවන්. ලංකාව ගත්තොත් ලංකාවට අයිති ගොඩබිම් ප්‍රදේශයක් තියෙනවා, මුහුදු ප්‍රදේශයක් තියෙනවා, ඒ වගේම ඊට අභ්‍යවකාශයක් තියෙනවා. ඒ විදිහට රාජ්‍යයකට ගොඩබිම් ප්‍රදේශයක්, මුහුදු ප්‍රදේශයක්, අභ්‍යවකාශයක් තියෙන්න පුළුවන්. රාජ්‍යයකට තම බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශ සීමාව තුළ. ඒ වගේම රාජ්‍යයන් සමඟ දේශ සීමාව රාජ්‍යයෙන් රාජ්‍යයට වෙනස් වෙනවා. කුඩාම රාජ්‍ය විදිහට සැලකෙන්නේ සැන් මැරිනෝ රාජ්‍ය. මේ සැන් මැරිනෝ රාජ්‍ය ප්‍රමාණය වර්ග සතකු 38යි. ඒ වගේම විශාලම රාජ්‍ය විදිහට පවතුනේ සෝවියට් දේශය. මේ සෝවියට් දේශයේ ප්‍රමාණය වර්ග සතකු මිලියන 8.9යි. ඒ වගේම රාජ්‍යයකට මිශ්‍ර දේශ සීමාවක් පැවතීම ඒ තුළ ජීවත් වන පුරවැසියන්ගේ දේශාභිමානී හැඟීම් වර්ධනයට හේතු වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් මගේ රට, අපේ රට වගේ හැඟීම් වර්ධනය කරන්න මේ දේශ සීමාව හේතු වෙනවා. නූතන ජාතික රාජ්‍යක දෙවන අංගය තමයි ජාතික පදනම කියලා කියන්නේ. නූතන ජාතික රාජ්‍යයක් ගොඩනැගිලා තියෙන්නේ එක් ජාතියක් එක් රාජ්‍යයක් කියන පදනම යටතේ. ඒ අනුව සෑම රාජ්‍යකටම යම් ජනගහනයක් සිටිය යුතුයි. ඒ වගේම ජනවාස නෝභූමියක් රාජ්‍යයක් විදිහට සැලකෙන්නේ නැහැ. මේ රාජ්‍යෙන් රාජ්‍යට ජනගහනය වෙනස්. ලංකාව ගත්තොත් ලංකාවේ ජනගහනය කෝටි දෙකක් පමණ වෙනවා. චීන ගත්තොත් චීන ජනගහනය ඊට වඩා වෙනස්. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ජනගහනය ඊට වඩා වෙනස්. මේ විදිහට රාජ්‍යෙන් රාජ්‍යට ජනගහනය එහෙම නැත්නම් මේ ජාතික පදනම කියන දේ වෙනස් වෙනවා. ජාතික පදනම තුළින් රාජ්‍යක ජාතික වාදය වර්ධනය කිරීම අපේක්ෂා කරනවා. එහිදී සෑම ජන කොටසක්ම එකම ජාතියක් ලෙස ජීවත් වීමේ අවශ්‍යතාවය ඉස්මතු වෙනවා. මේට අපි කියනවා ජාතික අනුකලනය කියලා. ඉන්දියාව ගත්තම ඉන්දියාවේ ඉන්න භාෂා 1652ක් කතා කරන ජාතිය. ඒ වුණාට මේ ජාතිකයින් හැමෝම සැලකෙන්නේ ඉන්දියානුවන් විදියට. අපි දැන් කතා කරමු මේ ආණ්ඩුවේ කියන අනෙක් අංගය ගැන. රාජ්‍යක බලය ක්‍රියාත්මක කරන සංවිධානය තමයි අපි ආණ්ඩුව කියලා කියන්නේ. රාජ්‍ය සතු බලය අපි හඳුන්වන්නේ ස්වාධිපත්‍ය කියලා. මේ ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව විසින්. මෙම බලය විධායක, විවස්ථාදායක, අධිකරණය කියන ආයතන මගින් තමයි ක්‍රියාත්මක කරන්නේ. විධායකයේ මගින් තමයි නීති ක්‍රියාත්මක කරන්නේ. විවස්ථාදායකයේ තමයි නීති සම්පාදනය කරන්නේ. ඒ වගේම අධිකරණය විසින් තමයි යුක්තිය පසුගලන්නේ. රාජ්‍යයෙන් රාජ්‍යට ආණ්ඩුවල ස්වරූපය වෙනස්. අමෙරිකා එක්සත් ජනපදය ගත්තොත් අමෙරිකා එක්සත් ජනපදයේ තියෙන්නේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක්. බ්‍රිතාන්‍යගතව බ්‍රිතාන්‍යයේ තියෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. මේ විදිහට රාජ්‍යයෙන් රාජ්‍යට ආණ්ඩුවල ස්වරූපය වෙනස් වෙනවා. නූතන ජාතික රාජ්‍යක ඊළඟ අංගය තමයි මේ ස්වාධිපත්‍ය කියලා කියන්නේ.
ස්වාධිපත්‍ය කියන්නේ රාජ්‍යසතු අධිකාරී බලයට. දේශපාලන විද්‍යාවට අනුව ස්වාධිපත්‍ය කියන්නේ ජනතාවගේ නීති පැනවීමටත් එම නීතිවලට ජනතාවගේ අවනතභාවය ලබා ගැනීමටත් රාජ්‍යසතු අසහාය උත්තරීතර බලය. ඒ වගේම අන් අයට අණ දෙන එහෙ අන් අයගේ අණ නොලබන බලයට තමයි අපි ස්වාධිපත්‍ය කියලා කියන්නේ. මේ ස්වාධිපත්‍ය කොටස් දෙකකින් සමන්විතයි. ඒ තමයි අභ්‍යන්තර ස්වාධිපත්‍ය, බාහිර ස්වාධිපත්‍ය කියලා. රාජ්‍ය තුල සිටින සියලු පුරවැසියන්ට හා සංවිධානවලට ඉහළින් මේ ස්වාධිපත්‍ය බලය ක්‍රියාත්මක වෙනා නම් ඒට අපි කියන්නේ අභ්‍යන්තර ස්වාධිපත්‍ය කියලා. ඒ වගේම විදේශ රාජ්‍යයන්ගේ බලපෑමෙන් මිදිලා රාජ්‍යකඩ ක්‍රියා කරන්න පුළුවන්. ඒකට තමයි අපි බාහිර ස්වාධිපත්‍ය කියලා කියන්නේ. මම ඔයාලා එක්ක නූතන ජාතික රාජ්‍යයේ ප්‍රධානාංග ගැන කතා කරලා ඉවරයි. නැවත අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හමු වෙනවා. එතෙක් ඔබට සුබ දවසක්.